ජාතික ජනබලවේගී ක්‍රීඩා ප්‍රතිපත්ති එළිදැක්වීමේ අවස්ථාවට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකවන්තුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පෞද්ගලිකව මම 2008 ක්‍රීඩාවෙන් සමුගන්නවා. නමුත් ක්‍රීඩා ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න ක්‍රීඩාවට දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් කිසිම අවස්ථාවක ඒක අපිට කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ, විශේෂයෙන් රාජ්‍ය මට්ටමින්. පහුගිය කාලේ සමහර ක්‍රීඩා ඇමතිවරුන්ගෙන් අපි ක්‍රීඩා ශේෂ්ත්‍රයේ විය යුතු දේවල් ගැන කතා කරන්න අපි ඔවුන් සම්බන්ධ වෙන්න හැදුවා. නමුත් සමහර ක්‍රීඩා ඇමතිවරු ඇවිල්ලා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අවුරුදු දෙක තුනක් ඉඳලා යනකම්ම ක්‍රීඩා ශේෂ්ත්‍රයේ කිසිම කෙනෙකුට අපිට කතා කරේ නැහැ. පොදුවේ හැම ක්‍රීඩාවකටම සමානව සියලු සම්පත් බෙදී යනසේ වැඩපිළිලක් තමයි අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අපි අද ඉදිරිපත් කරන්නේ. අපිට ගැළපෙන විදිහට තව සමහරට තව එක එක ක්‍රීඩා සංගම් වලට අවශ්‍ය විදිහට මේවා වෙනස් කරගන්න වෙයි. අලුතෙන් දේවල් අපිට තව එකතු කරගන්න වෙයි. අපි හැමදේම කතා බහ කරලා අපි කියන තැන ඉඳලා අපි මේ දේවල් වෙනස් කරගමු. අපි ක්‍රීඩාවේ නව පුනරුදයකට යමු. ඒ වගේම අපි රට අලුත් පුනරුදයක් කරා මෙහෙයවමු. ඒ වගකීම තියෙන්නේ ඔබේ මගේ අතේ. අපිට පැවරී තිබෙන්නේ ඔබ යෝජනා කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම. ඒ පිළිවෙලම වගවීම දරන්නම් අපි ක්‍රියාත්මක කරමු. මම හිතන්නේ අපි අර සිස්ටම් එකක් ඇතුලේ නෙවෙයි මේ ජයග්‍රහණ ගන්න. ඒ මොහොතේ තියෙන විශේෂතා මත තමයි මේ ජයග්‍රහණ ගන්න. ඔලිම්පික් වල සහභාගී වුණු අය එහෙම නැත්නම් කොමන්වෙල්ත් වල පදක්කම් ගත්තු අය ඔක්කොම බැලුවොත් අර හොඳ වැඩපිළිවෙලක් ඇතුලේ මතුවෙන අයට වඩා ඒගොල්ලන්ගේම තියෙන විශේෂය, එයාටම අහුවෙන කවුරුරි පුහුණු කරුවි, එයාගේම තියෙන උනන්දුව මත තමයි මේ ජයග්‍රහණ ගන්න. ඒ නිසා අපි හිතනවා අපිට අවශ්‍යයි සිස්ටම් එකක් ඇතුලේ කොහොමද? ඒකට අද කෙනෙක් පදක්කම ගන්න, එයා ගියාම තව කෙනෙක් එතන ගොඩ නැගෙන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ අපේ පදනම තියෙන්නේ ඔන්න උත්තර. ඒ කියන්නේ හුදකලා ලෙස අර තැන තැන මතුවෙනව වෙනුවට මොකක් හරි විධිමත් ක්‍රමයක් ඇතුළේ මතුවෙන්න ඕන. ඒක තමයි අපේ වැඩපිළිවෙල අරමුණ බවට පත් වෙන්නේ. පදක්කම් හඹාගෙන යාමම නෙවෙයි, ඇත්තටම නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් අපි කොහොමද මේක කල්ච එකක් බවට පත් කරන්නේ? ඒ නිසා රැකියාවකට යන්න, පදක්කමක් හඹාගෙන යන තැනින් ඔබට ගිහිල්ලා ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීම අපි අපේක්ෂාව බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒකෙදි නියම කාර්යයක් දේශපාලන ව්‍යාපාරයකට අපි සහය දෙන්නම්, උනන්දු කරන්නම්. මේ අතර අනුකුමාර දිසානායක මහතා ජාතික ජනබලවේගයේ නීතිඥ හමුවකට දෙක්ුණා. මේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අහුව එනක් ඔක්කොම ලෝයර්ස්ලාද එහෙම නැත්නම් කෝට්ටම් අඳගෙන ඉනවද කියලා. අපිට කෝට්ටම් අඳගෙන ඉන්න ඕන කමක් නැහැ. මොකද සමස්ත නීතිඥ ප්‍රජාවම මේ වෙන විට අනු සහෝදරයා වටේ එකතු වෙලා තියෙනවා. අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ රටේ අධිකරණය ස්වාධීන කරන කාර්යයට අපි මුල පුරනවා. ඒ සහ අධිකරණයට කිසිම ආකාරයකින් විධායකයෝ හෝ ව්‍යවස්ථාදායකයෝ හෝ වෙනත් අංගයක් හෝ පීඩනයක් බලපෑමක් එල්ල කරන්නේ නැහැ. මේ අල්ලස දූෂණය කරන එක ජනප්‍රිය කතාවක් නෙවෙයි. අපේ සමාජ ආර්ථික දේහය බිඳවැට්ටිවීම සඳහා මේක තමයි ප්‍රබලතම කාර්යය. මම කියන්නේ අපේ පාලකයන් කරපු දේවල් වලට වඩා භයානකයි අවශ්‍ය වෙලාවේ නොකර හිටපු දේවල්. අල්ලස පොඩි උදාහරණයක් කියන්නම්. කැලණිතිස්ස බලාගාරය ඇතුළු කෙරවල පිටිය බලාගාර පද්ධතියම අපිට කන්වර්ට් කරන්න පුළුවන් LNG වලට. පුළුවන්. ඒක හදලා තියෙන්නේ එහෙමම. ඒකෝ දැන් తాවකාලික මේක ඩීසල් වලින් නැප්ත වලින් හදන්න පටන් ගත්තා. తాවකාලික. ඩීසල් වලින් හදන්න පුළුවන් යුනිට් 3යි ඩීසල් ලීටරයකින්. ඩීසල් ලීටර 360යි නේද යුනිට් එකට යන රුපියල් 120. නැප්ත වලින් හදන්න පුළුවන් යුනිට් ලීටරයකින් යුනිට් 3යි 219 රුපියල් 70ක් යනවා. මේක LNG වලට කන්වර්ට් කරොත් රුපියල් 30යි. දැන් අවුරුදු 15කට ආසන්න කාලයක් මේක LNG වලට හරවන්නේ නැහැ. ඇයි? ඒ නිසා මේ පුරවැසියා මේ බලශක්තිය සඳහා ගෙවන වියදම යුක්තිසහගත වියදමක් නෙවෙයි. දේශපාලන අධිකාරිය තමන් අතර කොත්තර කොමිෂන් ප්‍රමාණයක් ලැබෙනවද කියන සාධකයේ මත තමයි මේ ව්‍යාපාරමාවෙන්නේ. ඒ නිසායි මම කියන්නේ මේ පාලකයන් කරපු දේවල් අපිට මැනිනවා. හැබැයි නොකර හිටපු දේවල් ඊට වඩා භයානකයි. ඒ නිශ්චිත මොහොතේ කළ යුතු බොහෝ දේවල් තිබුණා. සියල්ල අත්හැරිය. ඒ නිසා මම හිතන්නේ මේ දේශපාලන සංස්කෘතියත් එක්ක ඉස්සරහට යන්න බෑ. ඔබ නීතිඥ ප්‍රජාව හැටියට අපි දන්නවා හැම විටම අපි රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් හඬනගෙන පිරිස. විවස්ථාව උල්ලංඝනය කිරීමෙන් ජනාධිපතිවරයා කටයුතු කරනකට හඬනගෙන පිරිස. මට මතකයි ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රණ විසකාරතුමිය පිළිබඳ ප්‍රශ්නයේදී ඔබ සක්‍රීයව මැදිහත් වුණා. ඉතින් ඔබ හැම වෙලාවෙම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නීතිය විධානය ආධිපත්‍යය තහවුරු කිරීම දා වෙහෙස වෙන පිරිස. මම ඔබට එකක් කියනවා. ඔබගේ තියෙන උවමනාවයි අපගේ තියෙන උවමනාවයි එකක්. හරි. අවංකව අපිටත් අවශ්‍යයි මේ රටේ නීති විධානය ආධිපත්‍ය තහවුරු කරන්න ඔබටත් අවශ්‍යයි. ඒ නිසා අපි එක විට එකට පොරබදමු මේ නීති විධානය ආධිපත්‍ය කඩා වැටුණු රට යලි ගොඩනගා.